ඇත්තට දේශපාල පලිගැනීම කරා. හරිද? දැන් අපි දැන් මේ ආණ්ඩුව කට් කරගත්තේ දේශපාල පලිගැනීම කරගන්න නෙමෙයි. ඒක දේශපාල පලිගැනීම මොකද මේ කවද අවසන් වෙන්නේ? මොකද මේ තත්ත්වය? ඇත්තටම මේ රාජිත සේනාරත්න ඇමතිවරයා සහ කලින් චම්පික රණවක ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන කීප දෙනෙක් කතා කරන එල්ල කරන චෝදනාවක් තමයි මේ කරන්නේ. රාජපක්ෂ ආණ්ඩුව මේ කරන්නේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමක්, එහෙම නැත්නම් දේශපාලන දඩයමක් කියලා. නමුත් අපි දන්නවා පහුගිය අවුරුදු 4 එක්සත් ජාතික පක්ෂය පෙරමුණ පැවති රජයේදී ඒ අය දිගින් දිගටම කළ එකම දේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමයි. එහෙම නැතුව තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා රට හදන්න, මේ ජාතික වැඩපිළිවෙල සකස් කරන්න, මේ රටේ තියෙන ආර්ථික සමාජ ප්‍රශ්න විසඳන්න මැදිහත් උනේ නැහැ. ඒ දිගින් දිගටම කරේ අර දශක 3ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජය කරලා රට නිදහස් කරගත්තු රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව, එහි නායකත්වයට එරෙහිව විවිධ ආකාරයේ චෝදනා නගමින්, අපහාස කරමින්, නිନ୍ଦා කරමින්, ඒ වගේම හාස්‍යයට ලක් කරමින් ඔවුන් දිගින් දිගටම හිරේ විලංගුවේ කොටු කරගත්ත එක තමයි කරේ. ඇත්තටම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයා, නාමල් රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දරුවෝ, ඒ වගේම නෝනා මහත්මිය ඇතුළු කොට ඇති රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගෙන සහ රාජපක්ෂවරුන් එක්ක හිටපු සියලුම මැති ඇමතිවරු, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ බොහෝ මැති ඇමතිවරු අත්අඩංගුවට ගත්තා, චෝදනා කළා, ඒ වගේම විවිධ ආකාරයේ අපහාස නින්දා කරා. ඒ අයගේ වැරදි ස්වයමින් කිය කියලා නිරපරාදරේ මාස ගණන් හිරේ දාගෙන ඉඳලා අච්චු වින්දට පස්සේ මේ අය ඒ අයගේ අධිකරණයෙන්ම නිදහස් කොට නිවැරදිකරුවෝ බවට නිදහස් කරා. ඒක තමයි මේ පහුගිය කාලේ දිගින් දිගටම මේ දේශපාලන දඩයම හැටියට විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා ඒ කට්ටිය අරගෙන ගියපු වැඩපිළිවෙල. ඇත්තටම මෙහි නායකත්වය ගැන කටයුතු කරේ චම්පික රණවක, ඒ වගේම රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා වගේ කණ්ඩායමක්. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කොට ඇති අනිකුත් පක්ෂවල සහයෝගය සහ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීම තිබුණා. මොකද ඒ අය මේ රටය හුදකලා කරලා දෙකට කරලා ලෝකයේ බටහිර ජාතීන්ට අවශ්‍ය කරන ආකාරයට, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල ඕන ආකාරයට මේ රට දෙකට කරන්න, ජාතික සමගිය නැති කරලා අසමගිය ඇති කරලා මේක මහා අවුල බවට පත් කරලා රට අරාජික කිරීමේ වැඩපිළිවෙල ඒ අය ගෙනිච්චා. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කොට ඇති මේ රජය පහුගිය දවස්වල චම්පික රණවක මහත්මයා අත්අඩංගුවට ගැනීමේදීත්, ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා අත්අඩංගුවට ගැනීමේදීත් ඇස්කනා පිට පේන ඕනම ලදරුවෙකුට පවා මේ අය අත්අඩංගුවට ගත්තේ ඇයිද කියන කාරණය පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් ඇති කරුණු කාරණා සාධකත් එක තමයි ඔවුන් අත්අඩංගුවට පත් වුණේ. ඇත්තටම පහුගිය රාජ්‍ය පාලන සමයේදී අධිකරණය නීති පද්ධති හාස්‍යයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධියංශ අඩපණ කරමින් ගෙන ගිය වැඩපිළිවෙල මේ ආණ්ඩුවේදී කිසියම් වෙනසකට ආවා. රජයේ නිලධාරීන්ට, විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය කරන ආයතනවලට, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට, ඒ සඳහා පෙනී සිටින ආයතනවලට කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව නිදහස්ව ඔවුන්ට තීරණ තීන්දුව අරගෙන වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරා. ඒක නිසාම තමයි අර පරිසර පොලිසිය පවා සක්‍රිය වුණා මේ කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන්. අනිකුත් පොලිසිය සහ මේ පහුගිය කාලේ ආණ්ඩුව පත් කරපු විවිධ රාජ්‍ය ආයතන තියෙනවා, ස්වාධීන ආයතන තියෙනවා, මේ වැරදි හොයලා බලලා නිසි දඬුවම් ඒ වැරදිකරුවන්ට ලබලා දෙන්න. දැන් ඒ ආයතන මගින්ම තමයි මේ අය මේ විදිහට අත්අඩංගුවට ගත්තේ. ඇත්තටම රාජිත සේනාරත්න මහත්මයාටත් මේ චම්පික මහත්මයාටත් ඍජුව චෝදනා තිබුණා. ඒවා සත්‍ය තොරතුරු, ඒ සත්‍ය තොරතුරු වසන් කරලා තමන්ගේ මැති ඇමති තනතුරු, මන්ත්‍රීකම්, රජයේ වරප්‍රසාද වලට මුවා වෙලා තමයි
මේ විදියේ ජාති ද්‍රෝහි වැඩ කළේ. විශේෂයෙන්ම අපි දන්නවා පහුගේ මැතිවරණ කාලයේදී අර බොරු වංචනිකව පුද්ගල යෝදවලා මඩ රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගහලා සුදුවෑන් කතාව, ඒ වගේම කිඹුල්ලු කතාව කියමින් ඒ ආණ්ඩුව මේ ඒ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය මහින්ද මහත්මයලා ජනාධිපතිතුමා ඇතුළතදී ඒ කණ්ඩායම හාස්‍යයට ලක් කරන්න, පරාජයට පත් කරන්න ගෙරගෙන ගිය පරගැති ඉතාමත්ම දූෂිත අවිනීත අශීලාචාර අසික්කිත වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔවුන්ට මේ දඬුවම් විඳින්න මේ තත්ත්වයට මොහොන දෙන්න සිද්ධ වුණේ. මම නම් කිසිසේත් හිතන්නේ නැහැ මේක දේශපාලන දඬුවමක් කියලා. මේ වගේ වැරදි කරපු තවත් මැතිය මැතිවරු ඉන්නෝ, මන්ත්‍රීවරුනොත් ඉන්නෝ, මහජන නියෝජිතයෝ ඉන්නෝ, ඒ වගේ විවිධ සිවිල් සංවිධාන වගේ මේ රට පාවල දෙන ද්‍රෝහි කණ්ඩායම් ඉන්නෝ. මම කියන්නේ ආණ්ඩුවට මේ රාජ්‍ය ආරක්ෂා කරන ආයතනවලට, නීතිය සුරකින ආයතනවලට සබඩා සක්‍රිය වෙලා මේ වගේ දේශද්‍රෝහි ජාතිද්‍රෝහි මේ කොන්ත්‍රාක්කරුවෝ මේ රැළ පාවල දෙන්නෝ මුන් අත්තරංගොට අරගෙන නිසි නඩුවන් ලබල ලීලා මේ රට නීතිගරුක යුක්තිගරුක සාධාරණ සමාජය බවට පත් කරන හැටියට තමයි අපි ඉල්ලා සිටින්නේ. අපේ ලබා දීම සම්බන්ධයෙන් නීතිමය කරුණු කාරණා මම ඇත්තටම මට ඒකේ අවබෝධයක් නැහැ. සමහර වෙලාවෙදී හිටපු ඇමතිවරයෙක් නිසා මේ ඔහුගේ අසනීප තත්ත්වයක් බල සමහර වෙලාවෙදී අපට දෙන්නේ නැති. අපි ඒකන කිසිදු විරුද්ධතාවයක් ඇත්තේ නැහැ. අපි හැමෝගේම මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම ගැන, සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා පිළිබඳව ඒකට ගරු කිරීම පිළිබඳව අපි ඒ සියලු රාජ්‍ය ආයතන වලට ගන්න තීරණ තීන්දුව පිළිබඳව අපේ ප්‍රශංසාව ගරුත්වය හිමි වෙනවා. එහෙම නැතුව අපිට අවශ්‍ය නැහැ පුද්ගලයෝ යම් යම් හේතු මත හිර කරගෙන මේ දඬුවම් විශාල වශයෙන් මේ හානි කර වෙන විදිහට, ඔවුන්ගේ ජීවිතවලට හානි වෙන විදිහට තීරණ තීන්දුව ගන්නට මම හිතනවා ඒවත් සම්බන්ධයෙන් සංවේදීව මිනිස් හැටියට අපි සාධාරණස බලන්න ඕන. නමුත් අපි ඇත්ත වශයෙන්ම කියන්නට ඕන මේ ජාති ද්‍රෝහි ආගම් ද්‍රෝහි වැඩ කරපු පුද්ගලයෝ කිසිදු තරාතිරම බලන්න නැතුව දේශපාලන ආගම් බේද ජාති කුල මේද පූජකයෝපවා මම නම් කියන්නේ පූජකයොත් ඒ වගේ වැරදි කරලා ඉන්නවනම් අත්තර කිසිදු සමාවන් නොදී වැරදි දඬුවම් දෙන්න රජය පීවර ගන්න ඕනේ කියලා තමයි මම ඉල්ලා සිටින්නේ.